ආයුබෝවන් කියලා පිළිගන්නවා සියලුම දෙනාම ඉලෙක්ට්‍රොනිකස් ඩොක්ටර් YouTube channel එක වෙනුවෙන් වීඩියෝ එක බලන්න කලින් අනිවාර්යයෙන්ම රතුපාට subscribe button එක ඔබලා subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම ඊළඟ වීඩියෝ එක දාද්දි notification එක ළඟටම ගෙන්න ගන්න bell icon එක click කරන්න. ඉතින් ආටාද කියලා දෙන්න මේ sub woofer එකක් repair කරගන්න ආකාරය. ඉතින් මේක මේ අතරම් power bolt එකක් තියෙන්නේ. ඉතින් මේකේ power supply එක on වෙන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් මේකේ මේ කොහොමද repair කරන්න කියලා මම ඔයාලට කියලා දෙන්නම්. ඉතින් මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම share කරන්න ඔයගොල්ලෝගේ යාළුවන්ට දැනගන්න. මේක බලන්න මේ ස්විච් එකක් තියෙනවා මේක ඔන් ඔෆ් කරත් මේක ඔන් වෙන්නේ නැහැ. එතකොට මේක ගලවන්න කලින් මම ඔයාලට පෙන්නන්නම් මේ කලින් ගලෝප් එකක් කලින් හයි කරපු කෙනා මේක ඇන ටික හයි කරලා නැහැ. ඉතින් මේ වගේ ප්‍රශ්න තිබ්බන් පස්සේ මේ සබ් එක දෙදරනවා. එතකොට මේක අහන්න බැරි වෙනවා. ඒ වගේ ප්‍රශ්න තියෙනවා. ඒ වගේම මේ ඔයාලට කියන්න ඕනේ මේ වගේ වීඩියෝස් ඇත්තටම මේ දාන එක පිළිබඳව සමහර කට්ටිය කැමති නැති ඇති. ඉතින් එයාලා වෙනුවෙන් නෙවෙයි දාන්නේ. මම ඇත්තටම මේ පොඩි වැඩක් එහෙම කරගන්න පුළුවන් අය වෙනුවෙන් මම මේ දාන්නේ මේක. ඉතින් මේ ඇනටික් ගලවලා මේ විදිහට නම් මේ කවරේ ගලව ගන්නවා. ඉතින් කවරේ ගලව ගත්තට පස්සේ ඔයගොල්ලන්ට පේනවා මේක ඇතුලේ තියෙන විදිය. ඇතුලෙත් ඔයාලට බලන්න පවර් සප්ලයි එක තියෙන්නේ ඇතුලේ. මේක ට්‍රාන්ස්ෆෝම එකක් නෙමෙයි තියෙන්නේ. මේක ස්විචින් පවර් සප්ලයි එකක් තියෙන්නේ. ඉතින් මේ වීඩියෝ එක අනිවාර්යෙන් ඔයාලට වැදගත් වෙයි. ඉවර වෙනකල් බලන්න මේක තියෙන ෆෝල්ට් එක මම කොටසින් කොටස කියලා දෙන්නම්. ඉතින් මේ පවර් සප්ලයි එක මම ඉස්සෙල්ලාම ගලවලා බලනවා. මේක බෝඩ් එක කර වෙලා තියෙනවද? සාමාන්‍යයෙන් පිච්චෙනකොට බෝඩ් කර වෙනවා, බඩු පිච්චෙනවා වගේ වෙනවා. ඉතින් ඒ වගේ තත්ත්වයක් මේකේ පේන්නේ නැහැ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් පිච්චුණා කියලා කැලලක් පේන්නේ නැහැ. ඉතින් මේකට මම සප්ලයි දීලා බලන්න ඕනේ ඉස්සෙල්ලම මේකට සප්ලයි එනවද කියලා. මොකද මේකට සප්ලයි ආවෙ නැත්නම් ඒත් මේ හොයාගන්න බෑ. මේකේ වැඩ කරනවද නැද්ද කියලා. එතකොට මම මේකේ ප්‍රධාන විදුලට සම්බන්ධ කරලා මෙතන බැලුවොත් ඔයගොල්ලන්ට පේනවා ඇති. මෙතන සප්ලයි එන්නේ නැහැ. මෙතන ඔයාලට පේන්නේ මල්ටිමීටරේ බැලුවොත් සාමාන්‍ය ඕම්ස් ගානක් පෙන්වන්නේ. මම ස්විච් එක නැවත පල්ලෙහා පැත්තට දාලා බලනවා. ඒ බැලුවොත් මෙතෙන්ට සප්ලයි එන්නේ නැහැ. ඒක තමයි පළවෙනි ෆෝල්ට් එක. එතකොට මේකටත් හේතුවක් තියෙන්න ඕනේ. වයර් එකේ බලන්න මෙතන ෆියුස් කියලා ගහලා තියෙනවා. එතකොට මම කරන්නේ මේක දැන් ගලවලා ෆියුස් එකේ තත්ත්වය බලනවා. ඔයාලා බලන්න මේ ෆියුස් එක පිච්චිලා තියෙන්නේ. සාමාන්‍යයෙන් ෆියුස් එකක් පිච්චෙන්නත් හේතුවක් තියෙනවා. ෆියුස් එක සාමාන්‍යයෙන් පිච්චෙන්නේ ඉස්සරහ ෂෝට් එකක් තිබුණත් ගොඩක් වෙලාවට. එතකොට මේ ෆියුස් එක මම ගලවලා බලන්නම්. ඉතින් බලන්න මේක මේ ඇම්පියර් 3ක ෆියුස් එකක්. සාමාන්‍යයෙන් ඇම්පියර් 3ක ෆියුස් එකක් යන්නත් සාමාන්‍යයෙන් පවර් එකක් ඕන. ඉතින් මේ ෆියුස් එකක් නැත්තම් පොඩ්ඩක් ඔයාලා ෆ්ලෙක්සිබල් වයර් දෙකක් ඔය පොඩි කෙන්දක් දාලා බලන්න පුළුවන් ටෙස්ට් කරලා. කම්බිනම් එක පාටම දාන්න බා ගොඩක්. ඉතින් මම මේකට ඒ විදිහට තමයි සම්බන්ධ කරගත්තේ. මගේ ළඟ ඇම්පියර් 3ේ ෆියුස් එකක් දැනට නැති නිසා. ඉතින් දැන් මේක විදුලියට සම්බන්ධ කරලා බලමු. මේකේ තත්ත්වය කොහොමද කියලා. දැන් වයර් එක ඔයාලට පෙන්වන්නම් මම. දැන් වයර් එක හොඳයි. අනිත් පැත්තත් බලමු. ඒකෙත් ප්‍රශ්නයක් නැහැ. ඒ පැත්තත් හොඳයි. දැන් මේක සප්ලයි දීලා බලමු. දැන් අවුට්පුට් එක කොහොමද කියලා. මෙතන තියෙන මේ ඩුවල් සප්ලයි අවුට් එකක් මේක තියෙන්නේ. ඔයාලට බැලුවොත් ඔයාලට පේන නැති මේකේ අවුට් එක තාම නැහැ. මේකේ ඕම්ස් අගයක් පෙන්වන්නේ මල්ටිමීටර එකේ. ඒ කියන්නේ මේකේ අවුට්පුට් එකට වෝල්ටේජ් එකක් තාම එන්නේ නැහැ. මෙතන ඩයෝඩ් එක ළඟට එන්නෙත් නැහැ කියන්නේ. ඩයෝඩ් එක ළඟ අවුට් වෙන්නෙත් නැහැ. නමුත් මෙතනට දැන් විදුලිය එනවා. ඔයාලට බලන්න වෝල්ටේජ් එක 229ක් තියෙනවා ප්‍රධාන විදුලියෙන්. දැන් මේකට සප්ලයි ඉන් වෙනවා. එතකොට මේ කන්ඩෙන්සර් ළඟට මම වෝල්ටේජ් බැලුවොත් බලන්න 308ක් තියෙනවා. ඒකත් සෑහීමකටපත් වෙන්න පුළුවන් වෝල්ටේජ් එකක්. ඉතින් ආධුනික අයෙක් ඉන්නවා නම් මම චුට්ටක් මේ කන්ඩෙන්සර් ළඟට එන වෝල්ටේජ් එකත් එක්ක පොඩ්ඩක් මම පෙන්වන්නම් කොහෙන්ද එන්නේ කියලා. ඊට කලින් කියන්න ඕනේ මේ සාමාන්‍ය සප්ලයි දීලාම බලලා ඊට පස්සේ බලනකොට මේ කන්ඩෙන්සරේ පොඩ්ඩක් බලන්න ඕන වෝල්ටේජ් රැඳිලා තියෙනවද කියලා. සමහර වෙලාවට කන්ඩෙන්සර් වල වෝල්ටේජ් නැද්ද තිබුත් අපිට වදින්න පුළුවන්. ඒ හින්දා මේ සප්ලයි දීලා මේක ගලවනකොට එහෙම ඔයාලා බලන්න කන්ඩෙන්සරේ වෝල්ටේජ් තියෙනවද කියලා. ඒක නැති බව තහවුරු කරගෙන තමයි ඊටු ටික බලන්න ඕන. ඉතින් මම සාමාන්‍යයෙන් නිකන් කියලා දෙන්නම් නිකන් ආධුනික කෙනෙක් බලනවා නම් මේක බලන්නේ කොහොමද කියලා. මෙතන තමයි පව ඉන්න වෙන තැන. මෙන්න මෙතන ඉඳලා ඉස්තරහට තමයි කන්ඩෙන්සර් ළඟට බලාගෙන යන්න තියෙන්නේ. ඉතින් ඒක බලාගෙන යන්න තියෙන්නේ ඇත්තම කන්ඩෙන්සර් ළඟ සප්ලයි එන්නේ නැත්තම්. ඉතින් මේ ෆියුස් එක කියන කොටස තියෙනවා. මෙතන මේක ෆියුස් එකක් තියෙනවා. මේක බලන්න පුළුවන් ඕගොල්ලන්ට. මේ ෆියුස් එක බලලා එතනින් ඉදිරියට දිනන කොයිල් එකක්. ඒ කොයිල් එකට තමයි යන්නේ වයර් දෙක සම්බන්ධ වෙලා තින්නේ. ඒ කියන්නේ මේ කරන්ට් සප්ලයි එක දෙන එක. එතකොට ඒ කොයිල් එක කරා ඉස්සරහට යනවා. ආයෙත් බලන්න කොයිල් එක හොඳයිද බලන්න. ඒ කොයිල් එකේ පොටෝල් කරලා තියෙනවද බලන්න.
कंडेसर सप्लाई नेत्तम मम्मी विस्तरे इतना मित्र इसरा कंडेसर मैं शोर्ट दिल बल पुल मेवागे पोली सरल क्रम तीन इट बल मे आय पड़ी तीन फीडर ट्रांसफॉमर मे बल्ड पुलाइ की अच्छे मे मारतम इसराट वोलटेज की हदल दी इतना इलाक तीन डयवर्टिक मैं डयवर्टिक चक्कर रुप पुलवा डयवर्ट हर सप्लाई एनमद कंडेसर डयवर्ट हतर चक्कर रुप पुला डयवर्ट मोड दाल मल्टीमीटर की वाले एनलो हो डिजिटल हो तीन बालन को बलन विधि बलन पुलवा इतने कंडे डयवर्टिक बेलूत पेन अभी डयवर्टिक मध्यान अवल पेन सप्लाई आप अवल कुत्ना मैं मेकरा वाल तवकने मुलट की अवल तिपन चुट्ट इकन कंटे पेन अभी मेक गटल वक्ना इतकोट रेक्टिफायर हाथ होना मेके कंडेसर लंकट किसी में प्रश्न आकना इतकोट मिथन इसी पोड़ी पोड़ी कोटस्टिक समहल मे मिथन वाले बल कंडेसरे शोर दी ई थिंक एवकमता मिथन तीन ट्रांसिस्टर का मोस्फी ट्रांसिस्टर का वाले एक चक्कर बल बोलवा ट्रांसिस्टर अटे हाबे पिन्न हाई चूटी ऐसी का मोस्फी ड्राइवे का पोड़ ऐसी का ट्रांसिस्टर ड्राइव कर रही ई थिंक मिन्न तीन मिथन मे मोस्फी ड्राइवे गुडकलाट मेक चक्कर बल समहर लाट मेक पिचला तीन पुलवा ई थिंक पिचिला आम गिल हिता नैत पिचिला नैक हिता उन्ना चक्कर पुलवा मिन्न मे तीन मोस्फी ड्राइव मेकट सामनमे दाँडीपना एकट हरने दाँड इध मेक मे ट्रांसिस्टर हाई इवे मे मे रेसीस्टर की तीन मे रेसीस्टर की अर्थम ट्रांसिस्टर सप्लाई तीन वोलटेज हेदी इतनी मे वोलटेज की हेदन पे रेसीस्टर्स अभी कोहमत गील मेके रेसीस्टर्स वाला बल पेरक दाल दी हेतुतम पेरक दाँड एम मेके रेसीस्टर्स पोटन पोडक विनवा मे भी तीरदा हम इति मोदी बलव पेन अति मे रेसीस्टर की वेगरने मेक सामान्य पड़ी ओम्स गाने रेसीस्टर्स तीन इधे मे रेसीस्टर की पिचिरा तीन इतना दिन मेरे रेसीस्टर अभी उम्म दाँड बेरवीं पड़वा दिन मे इक्का पहाई ओम्स इतना दिखाई ओम्स इवक रेसीस्टर्स इतनी मेम कड़े गंट नती विंडा वाले हो गंट बेर विंडा कोम करानी मंकी तिना इक अगे हदा नम कोलेक्कर मेल दी अना मेक हदि मिन्न मेवी तीरता रेसीस्टर की अंदक दंडी कनेक्ना इक इगन गन कनेक्ना पुड़ कनेक्ना पल पुड़ कनेक्ना मेक मेक पलगम रेसीस्टर का दाई इतकोट मेक इनक दीना मे अवट दीना इतकोट मे रेजिस्टर्स पहाक तीना मे पहे इका दिखाई ओम्स अने के इकाई दशम पहाई ओम्स वाट पे मे इन मे अवट ये तीरता मम्मी मे भी तीरता थिंक मम इन हरह दिन लाइन की अवटपुट दिन रेजिस्टर दिखाई मेतन मक्रो वाल अगे अंटली अना इकाई दशम पहा इकाई दशम पहासम पहा इक हतर तीन हतराई दिखाई ओम्स इक रेजिस्टर का इतकोट मेके मैं अगे हदा गंड समक प्रतिरोध इतकोट इक मैं सूत्र भावितागरण मैं कीर तिना वाल ऑनलाइन कमेट मेक हदा गंड मेक गा रेजिस्टर्स अगेद मतलब मित्र मे गल तीन इक पहाई बिंदु इक आर् पहाई बिंदु गया पहा इतकोट दिखाई आर् बिंदु दिख कील दिखाई ओम्स ఇదిం ఏక హదాగండ పులంగోలంట SMD కాలిక్యులేటర్ కోలం డౌన్లోడ్ చేసుకొని పోవాలి ఓలంగి Android ఫోన్ నికట ఏకిన్ హదాగండ పులం వెబ్ ఏకిన్ బలాగండ పులువం ఇదిం మేక దెన్ అపి తని రెసిస్టర్ యాక్ గండ అగే హోయాగము ఎతోర్ మమ్ మేకర్ భావితా కర్న సూత్రయా మే ఏకయట R టోటల్ ఏమ నతం ఏకయట R T సమానం వెనవ ఏకయట R 1 ఏకయట R 2 తోటి ఇలంగిక ఏకయట R 3 తుంగరి రెసిస్టర్ ఏక एक्ट आर हतर हतर रेजिस्टर दान एक्ट आर पह इतकोट मेके अगेन गणने मेतन एक्ट आर तीम तम अगे एक लियागंडलवा एक्ट आर टी गेला मेतन इक्का पह एक्ट दान एक्ट एक पह दान एक्ट एक पह दान एक्ट एक पह दान एक्ट दिख मेम ओम सगया इतकोट मेक कैकुलेटर हदा कम समक प्रतिरोध एरगना
එහෙම නැත්නම් අපිට වෙබ් එකකට දාලා ගන්න පුළුවන් මේ විදිහට එතකොට බලන්න 0.32 ohms කියලා resistor එකේ අගේ එනවා ඒක සමක ප්‍රතිරෝධය කියන්නේ තනි ප්‍රතිරෝධයක් ගන්න පුළුවන් ඉතින් අතරම මේක සාමාන්‍ය පොඩි resistor එකකින්ද මම මේක 0.27 ohms දානවා ඒක එච්චර ගැටලුවක් නැහැ voltage එක පිළිබඳව එහෙම ප්‍රශ්නයක් නැහැ මොකද සාමාන්‍යයෙන් 3.2 කර 2.7 support කරනවා මගේ ළඟ තියෙන්නේ මේ resistor එකක් ඉතින් මේක මේ volt 2 එකක් තමයි මම දාන්න යන්නේ මේකට ඉතින් මං කරන්නේ මේකේ මේ resistor ටික ගලව ගන්නවා ගලවගෙන මේ resistor එක මෙන්න මෙතනට තියලා මට පුළුවන් විදිහට ඒ කියන්නේ ඒ ක්‍රමයට තියන්න පුළුවන් විදිහකට මම මේක පාස් කරනවා ඔයාලට පුළුවන් එහා පැත්තෙන් පාස් ගන්න ඉඩ තියෙනවා නම් එහෙම නැත්නම් මේ පැත්තෙන් පාස් ගන්න ඕන මෙන්න මේ විදිහට මේ පින් එකට සෙට් වෙන්න ඉතින් ඔයාලට ඒක ඔයාලගේ නිර්මාණ සිද්ධි හැකියාව අනුව මේක යට වදින්න නැති වෙන්න ඕන විදිහකට පාස් ගන්න පුළුවන් ඉතින් දැන් මම මේක මේ මේ ප්‍රමාණයට නමලා දෙපැත්තෙන් මම කපා ගන්නවා मम्म वीडियो को स्पीड करते मम्मी वीडियो करना पड़वा वीडियो मन प्रश्न उठ कमेंट सैक्शन दिन वीडियो करना उत्तर दिना इतनी मम्मी रेसीस्ट मेतन तीर पास करना पास मेन्मे दीदी डेपत्त से पास करता वोलटेज आना එතකොට සප්ලයි දීලා බලනවා මම දැන් මේකට සප්ලයි එනවද කියලා දැන් බලන්න මේක තාම සප්ලයි අවුට් වෙන්නේ නැහැ සප්ලයි දුන්නාට තාම සප්ලයි අවුට් වෙන්නේ නැහැ එතකොට මේ රෙසිස්ටර් එක සම්බන්ධ කරාටම මේ වැඩේ හරි ගියේ නැහැ එතකොට මේකේ තව වෝල්ට් එකක් තියෙනවා මෙතන බලන්න ඕගොල්ලන්ට මේ වෝල්ටේජ් එක එනවා 230 වෝල්ට් එක තියෙනවා AC ලයින් එකේ එතකොට ඒකට දුන්නා නම් මෙතනින් අවුට් වෙන්න ඕනේ දැන් මේ රෙසිස්ටර් එක හරහා ඕගොල්ලන්ට පෙන්වන්නම් मेतन सप्लाई पास बलोन रेसीस्टर के हरह मेकर सप्लाई पास इतकोट इतने रिना सप्लाईन इतकोट मे अवटना इतो मैं मेतन बलो मे मेतन लाइन तीन पेना धन लाइन मम्मी चक्कर मैं मेतन वोलटेज सामान्य एसी वोलटेज डीसी इनको पन तीन इतकोट इसह बल इक शोर्ट पेन एक मम तीयंगे रिनेक प्रोब तीयंगे इतकोट धन सप्लाई रिने सप्लाई तेम शोर्ट पेन बे එතකොට මම ඔයාලට පෙන්නනවා මේ මෙතන ඉඳලා මෙන්න මේ තියෙන රෙසිස්ටර් එක මම බලන්න ෂෝට් පෙන්නනවා මේ හරහා දැන් මෙතන තියෙන්නේ මෙන්න මේ ලයින් එක බලන්න රින් එකත් එක්ක මෙතන ෂෝට් පෙන්නනවා එතකොට මේක ෂෝට් වෙලා තියෙන්න පුළුවන් ලංකපාත් තියෙන කන්ඩෙන්සර් එකේම ෂෝට් වෙලා තියෙන්න පුළුවන් ඒ වගේ තියෙනවා නම් දැන් ඇත්තටම එහෙම මොනවත් නැති හින්දා මේක තියෙන්නේ එකම එක තමයි මේ MOSFET driver IC එක මේක ෂෝට් වුණාන් පස්සේ ගොඩක් වෙලාවට මේක වැඩ කරන්නේ නැති වෙනවා ඒක මට අකුණු වක්කෝට එහෙම වෙන්න පුළුවන් ඉතින් මම මේක මේ ගලව ගන්නවා ඔයාලට හොට් ගන්න එක ආදරේ නැත්තම් බෞත්තරින් ගලව ගන්නත් පුළුවන් හැබැයි පාස් කරගදී පරිස්සමෙන් පාස් කරන්න ඕනේ ඉතින් බලන්න දැන් මේක ගැලෙව්වට පස්සේ මම ඔයාලට පෙන්නන්න මේක ෂෝට් එකද තියෙනවද නැද්ද කියලා මම බලන්න දැන් මෙතන ෂෝට් නැහැ එතකොට සාමාන්‍ය පොදු එකක් තමයි ওই ෂෝට් වෙන එක ඔය මේ MOSFET driver IC වල මේක ඇත්තටම ප්‍රශ්නයක් නෙවෙයි නමුත් මේ බාණ්ඩ හොයා ගන්න එක තමයි ප්‍රශ්නේ මොකද මේ මේක ගන්න නැහැ ගොඩක් වෙලාවට සමහර තැන් වලින් තමයි ගන්න පුළුවන් ඒකත් සමහර රිපෙයාර් කරන කඩවලින් අපිට දෙන්නේ නැහැ බලන්න මේකේ යගේ මේ බලන්න නම් කාචයක් පාවිච්චි කරන්න වෙනවා මම ඔයාලට මේකේ කොලේක ලියන්නම් අගයත් එක්ක ඔයාලට මේ වගේ එකක් ආවොත් මේකට 63E 52 කියන එක දාන්න මොකද පිච්චිලා කියලා තිබුණොත් නම්බර එක පේන්නේ නැති වෙන්නේ මේකෙන් ඔයාලට වැදගත් වෙයි මේ නම්බර එක හොයාගන්න මේකට සමානවක් තියෙනවා ඔයාලට ඒවා දාන්නත් පුළුවන් එහෙම ප්‍රශ්නකුත් නැහැ බලන්න මම මේ පින් එක බලන්නම් මේ රින වෝල්ටේජ් එකයි ධන එකයි බලුවොත් ඔයාලට පේන්නේ නැති මෙතන ෂෝට් එකක් තියෙන හැම පිටින්ම ඒ හින්දා මේක ඔන්නෙන් නැති එකේ ඊළඟ ෆෝල්ට් එක තමයි ඒක ඉතින් ඔයාලට ඒකත් නිවැරදි කරගන්න පුළුවන් මම හිතන්නේ ඒකත් එච්චර ලොකු ප්‍රශ්නයක් නෙවෙයි ඉතින් මේ මම මේ එකටම ගෙනාපු අලුත් එකක් තියෙනවා ඉතින් මේ කොටස කරන්න මට දවස් 3ක් ගියා මොකද මේක හොයාගන්නත් එක්ක ඉතින් මම ඒක ඔයාලට ඉතින් මම ඒක ඔයාලට මේකට තියලා පාස්වර්ඩ් පෙන්නන්නම් මේ විදිහට තියලා ඉතින් පාස්වර්ඩ් ගන්න ඕන ඔයාලට පුළුවන් හොට් ගන්න එකක් හෝ බෞත්යක් ආධාරයෙන් මේක පාස්වර්ඩ් ගන්න එච්චර අමාරු වැඩකුත් නෙවෙයි පින් තුනක් පින් හයක් තියෙන පාස්වර්ඩ් ගන්න එක පැත්තක තුනයි අනිත් පැත්තේ තුනයි ඔයාලට පුළුවන් හින්දා මම හිතනවා ඕන කෙනෙකුට ඒක පාස්වර්ඩ් ගන්න පුළුවන් වෙයි
මම බෞද්ධ ආධාරයෙන් තමයි පාස් කරන්නේ මොකද හොඳට පෑස් වෙන්න ඕනේ නිසා සමහරවිට හොල් ගන් එකෙන් පාස් කරපුවාම පොඩ පෑස් වෙනවා අඩු ගතියක් වගේ දැනෙනවා ඒ නිසා इत मंकरण मेन मे विधि मे ऐसी की मे पीन टिकट ये अंतर हट पास करना पास कर पास करना अनिवार्य अत्काचो मल्टीमीटर हर बल्ड पीन टिकट शोट तीन की अत्काचा නැත්තම් මේක ෂෝට් එකක් කිමෙදි වුණා අපි දාපු උපකරණෙන් වැඩක් නැති වෙනවා මොකද තවත් තවත් ඒවා පිච්චිලා යන්න පුළුවන් වෙන පොල්ට් එකක් ඇවිල්ලා ඔයාලට මම ඕනනම් පෙන්නන්නම් මෙතන මේ ආයේ මේ පින්ඩක ෂෝට් එක තිබ්බ තැනට මම මල්ටිමීටරේ තියලා දැන් බලන්න මේකේ අවුලක් පෙන්වන්නේ නැහැ ෂෝට් එකක් පෙන්වන්නේ නැහැ ඒ කියන්නේ මෙතන ගැටලුවක් නැහැ දැන් මේක සාමාන්‍ය විදිහට වැඩ කරනවා इतने मे विधि वाला पुलवांग वाले अत्र वेड़कना तो वाला कर्ज पुलवांग वाला मे बड़ू तीन होना हदंड दिन तीन होना लोक वेदमा जन्ना दिंक रिपेयर करना कट्टी हटिट थिंक अभी बेरे हिंदा इतना मेके वाला वोलटेज बल उत्पाल दंग वोलटेज इनवा वाट हरीट बल पिना इतना दा हतरसम दिखाई हतपेन डीसी दाहतरसम देखा हताई मिथने दाहतरसम देखा अटपेन इतना अनीपेत बेलूम विसी अटसम पहा हयापेन दिपत्ति वोलटेज एक रिन वोलटेज अनीपेत बेलू रिन वोलटेज खरीदा मम्मी का संबंध करना सब इकट संबंध कर बलो मेक वेड करना गीरा बल मत वेड करना गीरा वाला गलव गत वैर मे भी दीम हाई करना तो मैं सप्लाई देना थिंक बल पंपस्त वाल बल मेन मेक पवर बल्ब वेड करना इक मेरे करंट की दिन मेक वन करपा सामान दीर वंना अभी मेम तम वेड इवर करनी वाला आलू बल वारे मे वीडियो शेकर वाला मे वीडियो कम तीन अभी वारे लाइक इवगेम मैं चानेल के सब्सक्राइब करती है मत फेसबुक पेज सामान मे दान लिंक एक्सेप्ट करना अट्ठा यह हिंदा इवर जेट हिंदा फेसबुक पेज अन्नवे इतनी बल मे वाला बहुम सुडक्त मेकने मेक एत्र दिन कड़े गील मेक वेड नीत मत तेरेन कड़े गील वेड अंगल का बील कड़कली वतर बील अलग वीदा मेकोलंपी मे एत्र मेकोलंक जोपेकिंगे मुन अंडे बागे अंडेबाई हर हिंदा अनिवार्य मेक आलू अनिवार्य वाटा उड़क कटे अति आलू मे सब भयंकर हदागं पे वीडियो को अनिवार्य शेखर इवागेम तम मेवागे वीडियो नवत मैं इधर दाँड बल गुड़क वीडियो हतपो तीन मत विलावाकने दागं इवागेम चाने अनिवार्य सब्सक्राइब कर दियागं इलांक वीडियो हमें तुर आई भवानी।